අපි බවුන්සර් පන්දු යූස් කරන්නේ නිකන් පන්දු වාරයකට බවුන්ස් එකක් දාන්න ඕන නිසා දානවද කියන මතය මට දැනලා තියෙනවා. මම මේ දාන බවුන්සර් පන්දුවේ මම කොහොමද එයාව අවුට් කරන්නේ? එහෙම නැත්නම් එයා අවුට් කරන්න ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක හරි වැදගත්. මම ඇත්තටම මම දාන කාලේ මම කරපු දෙයක් තමයි මේ පන්දු 18 තුල හරි පන්දු 24 තුල හරි මම නිතරම යූස් කරේ පන්දු 4ක් හෝ 5ක් විතරයි විකට් ගන්න. නිතරම විකට් එකක් ගන්නවා කියන්නේ ඒ දාන බෝලෙම විකට් එක ගන්න එක නෙමෙයි. කියන්න හදන්නේ වේග පන්දු යවන්නේ වුණාම සාමාන්‍යයෙන් බලන් ඉන්න අය ඒ වගේම පන්දු යවන්නත් පොඩි ආසාවක් දක්වන පන්දුවක්. එහෙම කිව්වොත් බවුන්සර් පන්දු. මේ මොකද කිව්වොත් වේග පන්දු යවන්න පන්දු යවන්නේ කී අනන්‍යතාවය රැඳෙන්නේ මේ බවුන්සර් පන්දු මත කියලා බොහොම හැමෝම හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. නමුත් අපි මේ බවුන්සර් පන්දුව භාවිතා කරන ක්‍රමය භාවිතා කරන විදිය අනුව තමයි අපි ඒක කොච්චර හොඳට ප්‍රතිඵල ගන්නවද ප්‍රතිඵල නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් මම ක්‍රීඩා කරන කාලය තුළ මම කොහොමද බවුන්සර් පන්දුව යූස් කරේ ඇයි මම ඒ දේ කරේ කියන එක මම හිතුවා ඔයගොල්ලොත් එක බෙදා ගන්න ඕනේ කියන එක. ඒකට හේතුව තමයි අපි දැන් මම දකින ක්‍රිකට් එකේ බල නිතරම පේන දෙයක් තමයි අපි බවුන්සර් පන්දු යූස් කරන්නේ නිකන් පන්දු වාරයකට බවුන්ස් එකක් දාන්න ඕන නිසා දානවද කියන මතය මට දැනලා තියෙනවා. නමුත් බවුන්ස් එකක් අපි යූස් කරන්නේ පිටිකරුවේ හොඳින් පන්දුර පාර දෙන අවස්ථාව. කොහොමද එයාව එතනින් අයින් කරගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න රිදම් එකෙන් එයාව එළියට ගන්න කොහොමද? එහෙම නැත්නම් යම් පිටිකරුවෙක් පන්දුර පාර දෙන වෙලාවට එයාව රෙකුටේෂන් එක ඒ කියන්නේ එයා ඉක්මනින් තරහ යන එක්කෙනෙක්. එහෙම නැත්නම් පන්දු යවන්නට එක්ස්පෙක්ට් කරන්නේ නැති එක්කෙනෙක්. හොඳට පන්දු යවන එක්කෙනාට නිතරම අපි කතා කරන දේ තමයි පිටිකරුවෙක් සාමාන්‍යයෙන් වැඩිපුර රිස්ක් එකක් ගන්නෙ නැහැ. එහෙම ඒකන හිතන්නේ නැති එක්කෙනෙක්ද කියන එක අපි තීරණය කරගන්න. ඒ තීරණය කරගත්තට පස්සේ තමයි අපිට අවස්ථාව තියෙන්නේ මම මේ දාන බවුන්සර් පන්දුවේ මම කොහොමද එයාව අවුට් කරන්නේ? එහෙම නැත්නම් එයා අවුට් කරන්න ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක හරි වැදගත්. සමහර ලාවල අපි හිතනවා මේ බලන් ඉන්න අයත් හිතනවා දැන් මේ පිටිකරුව අවුට් කරන්න හදන්නේ බවුන්සර් පන්දුවක් යොමු කරලා කියලා. ඒක මොකද ඉන්න ෆීල්ඩ් එක දැක්කම අපිට හිතෙන්නේ රයිට්. මෙයා මාව අවුට් කරන්න හදන්නේ බවුන්සර් පන්දුවක් මට පන්දු යවලා කියලා. නමුත් මේ පන්දු යවන්න ඔහුගේ තියෙන හැකියාව සහ ගේම් එක රීඩ් කරපු විදියට එයා බවුන්ස් එකක් දාන්නේ ඕ දෙකක් දාන්නේ පිටිකරුවව වෙනත් පැත්තකට යොමු කරගන්න. එතකොට එයාට අමතක වෙනවා බොහෝ වෙලාවට එයාගේ කකුල් වල චලනය. කොහොමද එයා ඉස්සරහ කකුලේ බැට් කරන්නේ? මොන ඇන්ගල් එකටද එයා බෝල් එක යවන්න හැදුවේ කියන්නේ? මේ වගේ අවස්ථාවලද අපිට තියෙනවා උපක්‍රමශීලීව අපෙන් දැනුම යොදාගෙන කොහොමද මේ පිටිකරුවා වෙනත් ස්ථානයකින් අවුට් කරගන්නේ කියන්නේ? අපිට බවුන්සර් පන්දුවෙන් එයා අවුට් වුණොත් ඒක අපිට බෝනස් එකක්. මොකද අපේ බලාපොරොත්තු තිබුණේ බවුන්සර් පන්දුවෙන් අවුට් කරන්න නෙමෙයි. නමුත් එයා මිස්ටේක් එකක් කළා එයා බවුන්සර් පන්දුවෙන් අවුට් වුණොත් ඒක අපිට බෝනස් එකක්. නමුත් අපි බලාපොරොත්තු වුණේ ඒ වගේ පන්දු දෙක තුනක් යොමු කරලා හයියෙන් එයාව පිටිපස්සේ කකුලට යවලා කොහොමද අපි එයාව පිටිකරුවේ ඔෆ්සයිඩ් එකේ ඉන්න පන්දුර පින්නන්ගෙන් මේක අවුට් කරගන්න කියන්නේ. ඉතින් අපිට ඒකට කරන්න පුළුවන් දේවල් තමයි පිටිකරුවා පිටිපස්සේ කකුලට යවලා අපි හිතාමතාම එක පන්දුවක් හෝ දෙකක් අපි නිතරම කතා කරන හොඳ ලෙන්ත් එකේ නමුත් ලයින් එක අපි කලින් හොඳ ලයින් එක කියු ලයින් එකට වඩා
අඩිය එකහමාරක් දුරින් පන්දියව. එතකොට අපිට chance එකක් තියෙනවා පිටිකරුවගෙන් හතරේ පහරක් එල්ල කරන්න. හේතුව අපි wicket එකෙන් එළිය බෝල් කරන්න. නමුත් එයා පිටිපස්සේ කපුල්ට ගිහිල්ලා ඉන්න නිසා එයාට සම්පූර්ණ weight එකම දාලා ඒ පන්දුවට පහර දීමේ හැකියාව යම් තාක් දුරට අඩු වෙනවා. ඒ අඩු වෙන නිසා තමයි අපි එයාට අඩි එකහමාරක් එළියේ හොඳ length එකේ බෝල් කරනවා ලයින් එක එළියට අරගෙන. අන්න ඒ අවස්ථාවේ තමයි අපි මේ පිටිකරුවව අවුට් කරන උපක්‍රමය භාවිත කරන්නේ. එතකොට නිකන් කල්පනා කරලා බලන්න අපි අවුට් කරන්න හැදුවේ එයා පෝස්ට් අම්ප් එකෙන් එළියේ බෝලයක් බෝල් කරලා එයා ඩ්‍රයිව් කරාට පස්සේ පිටිපස්සේ ඉන්න පන්දු ලකින්නන්නේ. හැබැයි අපි ඊට පන්දු දෙක තුනක් නැත්නම් පහ හයක් එයාව සෙටප් කරා බවුන්සර් පන්දු යොමු කරලා වෙන ජෙස් ෂොට් පන්දු යොමු කරලා එයා වෙනත් පැත්තකට මානසිකත්වය හරවලා ගන්න. ඒක නිසා නිතරම විකට් එකක් ගන්නවා කියන්නේ ඒ දාන බෝලෙම විකට් එක ගන්න එක නෙමෙයි. දාන බෝලෙම විකට් එක එනවා කියන්නේ අපිට ඒක අපිට බෝනස් එකක් වගේ. හැබැයි අපි පිටිකරුවට සෙට් කරලා සෙට් කරනවා කියන්නේ අපි විකට් එකකින් බෝල් එක යූස් කරන්න කලින් පන්දු පහක් හයක් ඕවරයක් දෙකක් උඩින් හිතන්නවා. ඒක තමයි බැට්ස්මන් කෙනෙක් අවුට් කරන්න සෙටප් එක. අපි එයාව වෙනත් මාර්ගයකට අරගෙන අපේ විකට් එකකින් බෝල් යූස් කරන්න ටික වෙලාවක් ගන්නවා. මොකද හේතුව ඕනම පුහුණු කරුවෙක් ඕනම කෝච් කෙනෙක් එහෙම නැත්නම් කැප්ටන් බලාපොරොත්තු වෙන්නේ Tamanට දෙන අන්දු වාරවලදී එක ස්පෙල් එකකදී එක විකට් එකක් අරන් දුන්නොත් ඇති. ඉතින් අපිට අපිටම අපිට හම් වෙන ස්පෙල් එකේදී පන්දු ඕවර 3ක් හම් වෙනවා කියලා එහෙම නැත්නම් 4ක් හම් වෙනවා කියලා ඒ පන්දු 18 හෝ පන්දු 24 තුල එක විකට් එකක් ගන්නයි අපි උත්සාහ කරන්නේ. එතකොට මේ උත්සාහයේදී පන්දු 24 තුල හෝ 18 තුල අපි විකට් එකකින් ඔප්ෂන් එහෙම නැත්නම් විකට් ගන්න බෝල TM බෝල් කරනවා. මම ඇත්තටම මම ගහන කාලේ මම කරපු දෙයක් තමයි මේ පන්දු 18 තුල හරි පන්දු 24 තුල හරි මම නිතරම යූස් කරේ පන්දු 4ක් හෝ 5ක් විතරයි විකට් ගන්න. අනිත් ඔක්කොම පන්දු මම භාවිත කරේ පිටිකරුවව වෙනත් මානසිකත්වයකට අරගෙන ගිහිල්ලා මගේ විකට් ගන්න බෝල් එක යූස් කරන තැනට ගේන්න එයාව වෙනත් තැනක තියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ටත් ඒ දේ කරන්න මම හරි කැමති දැනුම ලබා දෙන්න. මේ කියපු දේනුත් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් ඒක නිසා අපි තවත් මේක යම් කිසි දෙයක් දැනගන්න තියෙනවනම් මොනවද ඔයගොල්ලෝ දැනගන්න ඕන මොන වගේ දේවල් දැනගන්න ඕන කියන දේ අපිත් එක්ක කතා බහ කරන්න. ඒ වගේම තවත් ඔයගොල්ලෝ දැනුම ලැබෙන ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන හොඳ වීඩියෝ එකකින් අයිමත් හම්බුනා.